අපි දියගුණුවේ ආන්තරික මුල ද්‍රවයක් වන යකඩවල අසායන ප්‍රතික්‍රිය පිළිබඳව සාකච්ඡා කල බලබ සාමාන්‍යෙන්ගමි පරේක්ෂණනාගාරයකද එffi දෙකදන ජලීද්‍රාවනයක් කහදාගන්න ෆෙරස් ල්ෙට්නි මුූ ද්‍රවයක් චලයදී කරලා ඒවගේ අපිට පුළුවන් යකඩකුඩු අම්ලේක දී කරලා මේ වගේ ද්‍රාවණයක් හදාගන්න යකඩ කුඩුවලටචියල් ද්‍රාවණයක් එකතු කරනකොට ෆෙරස් කලෝරයිට් ලා කොල පැඇති ජීද්‍රාවය හැෙන එඒ එක්මහයිඩරිජෙන්න් වයිවත් පිටෙනවා මෙතැනදි වෙන්න එ සල් මගින් යකඩකුඩු ඔක්සි කරණය කිරීම. ඒ අතරම එක්ල් හිඩජෙන්ම් බවට ඔොක්සි හරණය වෙනවා. මේ පරීක්ෂණ නලේට දැල්වෙන පුලිකූරක් ඇතුල් කරපුවා බොක්්ෂ්දයක් ලාගෙන නලයෙන් පිටවන වාය යිටරිජන් කියල මේ පරීක්ෂණයෙන් තහරු කරගන්න පුළුවන්. ලාකොල පැහැ එෆී දෙක දෙන්න ජලීද්‍රාවණයකට මයිඩ ුක්යි් එකතු කරො ලාකොල පැති ෆෙර සයිඩ ුක්සයි අක්ෂය වෙනවා එෆි දෙරදන ජලීද්‍රාවණයකට සාන්ද්‍රච්චියය ලම්ල එකතු කරනකොට කහ පැහැති ටෙට්‍රක් ලවරෝ ෆෙරේ ටූ නමින් හැදිින් වෙන සංකීනය හැදෙන. සාමාන්‍යීම් ෙරික් අයන්න එෙත් නැතනම් එෆීත් උනදනා අයන ජලීද්‍රාවනයකදී කාහපැයක් පෙන්න්නනවා. මෙහෙම වෙන්නේ හෙක්ෂ ඇක්වා අයන්ත්‍රී නමින් හැඳින් වෙන සංකීන ලෙස පවතින නිසයි. නමුත් ප්‍රතික්‍රියාමාධ්‍යිය අවශ්‍යතරමට ආම්ලික නොවනොත් මේ ද්‍රාවණය කහ දුමුරු පැහයට හැරනෝ මේකට හේතුවෙන්නේ ඇක්ව සංකීර්ණය ඇක්ව හයි රෘක්ෂ සංකීරණයක් බවට පත් කරගෙන මාධ්‍ය ආම්ලික කරගනීම ෆෙරික් අයන ජලීද්‍රාවණයකට සොවඩිය මයිඩ රුක්සයි් එකතුකරොත් දුඹරු පැහති ෆෙරික් කයිඩ රුක්සයිඩ අවක්ෂේපය ඇති වෙනවා මේ අවක්ෂයපය පෙරල්ල ඇරගෙන රත්කරොත් කළු පැහැති ෆෙරික්ොක්යි් හැදනු ජලීිය ෆෙරික් අයන ද්‍රාවණයකට පොටැන්සිම් තයෝ සයනයට එකතුකරොත් ද්‍රාවණය ලේ රතු පැහැ වෙනවා. මේ ද්‍රාවණය රතුපාට වෙන්නේ තයෝ සයනේට පෙන්ටායක්වා අයන්ත්‍රී නමින් හෙදින් වෙන සංගත සංකීර්ණය හැදෙන නිසයි. මේ පරීක්ෂණය ජලී ද්‍රාවනයක ෆෙරික් අයන හෙමත්දැදනම් එෆී තුනදන අයන හඳුනා ගැනීමට භවිතා කරන ලාක්ෂණික පරීක්ෂණයක්.ෆෙරස් සය හමදැදනම්. එෆි දෙකදනා අයන හඳුනා ගැනීමට, පොටැසිම් හෙක්ස සයිනෝ ෆෙේ 3්‍රී හවත් පොටැසිියම් ෆෙරී සයිනයි් ද්‍රාවන භවිතා කරනවා ෆෙරස් සයින ඇති ජලීද්‍රාවණයකට පොටැසිම් ෆෙරී සයිනයිඩ ්‍රවණය එක එක්කළු ටර්න්බුල් නිල් පැති අවක්ෂයපයක් ලබා දෙනවා පොටෑසියම් අයන්2 හෙක්ස සයිනෝ ෆෙරේත් ්‍රී නමින් හැඳින් වෙන සංකීර්ණය සෑදීම මෙම වර්ණය ලබාදීමට මූලික වවා. මේ පේෙන්න්න තියෙන්නේ අපිකරපු පරීක්ෂණයේ අපිට ලැබුණු ටර්න්බුල් නිල් පැති අවක්ෂේපය පෙරාවෙන් කරලගත් හම් දිස්සුුණනාකාරය ජලී ද්‍රවණවල ඇති ෆෙරික් අයන ඒමත් නැත්නම් එෆි තුනදනායන පරීක්ෂා කිරීමට අපි භාවිතා කරන්නේ පොට ඇසිම් ෆෙරෝ සයනයි් නමින් හදිින් වෙන පොට ඇසිම් එක්සු සයිනෝ ෆෙරෙට් සංයෝගේ අඩංගු ද්‍රාවණයි. ෙරික් අයන අඩංගු ජලී ද්‍රාවණයකට පොටැසියම් ෆෙරෝ සයියන ද්‍රවාවණයක් එක්කලොත් ප්‍රශයන් නිල් පැහැති අවක්ෂයපයක් ලබෙනවා මේකට හේතුවෙන්නේ පොටෑසියම් අයන්3 හෙක්ස සයිනෝ ෆෙරේ 2 නමින් හෙඳින්ගැෙන සංගත සංකීර්ණය මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිවලය ලෙස ලැබීම. පිකර පරීක්ෂණයේදී ලබුණු ප්‍රශයෙන් නිල්පාටා වක්ෂේපය පෙරහන් කඩදාසයකින් පෙරාවෙන් කරගත්තා හම දිස්සුුණේ මේ ආකාරයට අද අපි ඩීගුණුවේ වැදගත් මුළදුද්‍රවයක් වන යකඩවල රසායනක ප්‍රතික්‍රය පිළිබඳව සාකච්ඡා කළා. ඉදිරියේදත් විද්‍යාත්මක සංකල්ප සහිත මේ වගේ බීඩියෝකින් හමුුවමු.